नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। ए भाग्यवत्तु अरहत्तु, किसीम क्लेश दविल्लक नति निसा, क्लेश परिनिर्वाणेन पिरिनिवन पावदाल निसा, मेयादि पोहो गुणयांगे युक्त निसा, अभिनिभूतत्व यनुवेन्द दुटुवंट इताम प्रियमनाप, लस्सन इताम नील नेत्वलिन युक्त निसा, अभिनील नेत्व यनुवेन्द එසේම ගුණයෙන් දෙවියන් බමුණු සහිත මේ තුන් ලෝකයක් එන් එපිට ලෝකත් සියලුම සත්වයන්ම වසඟ කළා වූ, එසේම ඒ ගුණයෙන් බුදු පියාණන් වහන්සේව පරදවන්නේ කිසි කෙනෙක් නැති නිසා, මේ ආදී කරුණ නිසා අභිභූ යනුවෙන්ද හඳුන්වන මාගේ භාග්‍යවත් බුදු පියාණන් වහන්සේට නමස්කාර කරමි. නමස්කාර වේවා. अति उत्तमनीय पांसीय पनस जातक पुत्वहांसेगे एकसीय विशिद्धेवनी दुम्मेद जातक देशनाव यसं लद्धान दुम्मेधो अनाथं चरते अत्नो अत्नो च परेसं च हिंसाय पटे पज्जती। नून नेत्ते यम पिरिवर संपत लेब तमनट अनर्थे पिनिसे हसरेद तमाहटद मेरमाहटद हिंसा पिनिसे पिरिपदी सियलोम ईर्ष्यावंगें मिदीमट मार्गे कियल देन ईर्ष्याव कियन बहुम पहत अकुसले दुरुकरानट मार्गे कियल देन තුන් ලවම මිනිසුන් දෙවියන් සනස්වන්නට පුළුවන් උතුම් ජීවිතයක් පිණිස මාර්ගය කියලා දෙන ඒ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට වාසනාවන්තව පින්වත්නි, අපි දැන් සෝදානම් වන්නේ 122 වෙනි දුම්මේධ යාතක දේශනාව ශ්‍රවණය කරන්නට. දුම්මේධ කියලා කියන්නේ අනුවන තැනැත්තාටනේ. ඒ වගේ අනුවන තැනැත්තේ පිළිබඳ කියවන ජාතක දේශනාවක්. ගාතාව අර්ථය දැනගත් අපි වචනාර්ථයත් විමසා බලලා ඒ සිද්ධිය පිළිබඳ අපි අවධානය යොමු කරමු. තිංතුනේ සඳහන් වුණා දුම්මේදෝ කියලා. දුම්මේදෝ කියලා මෙතන මේ පදයෙන් විස්තර වන්නේ ප්‍රඥාවන්ති පුජ්‍යලයා පිරිපර සම්පත් ලැබ අත්තනෝ අත්තංචරති. කුමක් නිසාද ඒ විදිහට පිරිවර සම්පත් ලැබුවාම කීර්තියෙන් මත් වෙලා කලියොත් නොකලියොත් නොදන්නා නිසා කියන අර්ථය. අත්තනෝච පරේ සංචහින්සාය පටිපජ්ජති. තමන්ට විතරක් නෙමෙයි අනුන්ටත් දුක් පීඩා පිනිස හිංසා පිනිස හැසිරෙනවා කියන අර්ථය. පින්වතුනි, මේ වගේ අර්ථයක් සහිත ගාථාව බුදු පියාණන් වහන්සේ කුමන කාරණාවක් නිසා දේශනා කළාද කියලා ඉවසා බලනකොට මේ ජාතක දේශනාව බුදු පියාණන් වහන්සේ දේශනා කරේ වේළුවනාරාමේදී. ඒ වේළුවනාරාමෙහි වැඩ වාසය කරන සමයේ දේවදත්ත තෙරුන් වහන්සේ අරභයා තමයි දේශනා කරේ. එක් දිනක් ධම්සභා මණ්ඩපයේ රැස්වෙච්ච වික්ෂුන් වහන්සේලා මේ දේවදත්ත තෙරුන් වහන්සේ ගැන කතාවෙමින් ඉන්නවා. කුමන කරුණක්ද මේ දේවදත්ත තෙරුන් වහන්සේ පතහාගතයන් වහන්සේගේ පුන්සඳ මණ්ඩලක් මෙන් ස්වභාවයෙන් යුක්තේ මුහුණක් ඇති 80ක් අනුව්‍යංජනහා ජතිසක් මහා පුරුෂ ලක්ෂණයෙන් බබලන ඒ වගේම බඹයක් වමන ප්‍රභාවයෙන් වටකරන ලද ඇඹරි ඇඹරි ගිය යුගල වශයෙන් හටගත් ඝන බුදුරැස් විහිදවන්නා වූ අතිශයින් ස්වභාවයෙන් අගතැම්පත් මේ ශාරීරිය දේශ බල අසිත පහදව ගත්තේ නැහැ. ඒ විදිහට සිත පහදව ගන්න බැරි වුණා. ඊර්ෂ්‍යාවම කරනවා. බුදුවරයෝ නම් මෙන්න මේ ආකාරයේ සීලෙන් යුක්තයි, සමාධියෙන් ප්‍රඥාවෙන් විමුක්තියෙන් විමුක්ති ඥාන දර්ශන යුක්තයි කියලා ප්‍රකාශ වෙනවා. ඉතින් ඒ කීර්තියත් ඉවසුවේ නැහැ. ඉතින් ඊර්ෂ්‍යාවම කරනවා. ඉතින් මේ ආකාරයට බුදු පියාණන් වහන්සේගේ ඒ ලස්සන කය ගැන ඒ වගේම මහත් වූ ගුණ ගය ගැන ඊර්ෂ්‍යා කරන මේ දේවදත්ත ස්වාමීන් වහන්සේගේ ඒ ඊර්ෂ්‍යා සහගත අගුණය ගැන, ඒ අගුණෙහි පවතින අගුණ ගැන මේ භික්ෂුන් වහන්සේලා කතා කරමින් ඉන්නවා.
ඒ වෙලාවේ ධම්සභා මණ්ඩපයට සුපුරුදු පරිදි වැඩම කරන බුදු පියාණන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලාගෙන් මහණෙනි කුමන කතාවකින් උන්නාද කියලා විචාරපු වෙලාවේ මෙන්න මේ ආකාරයේ කතාවකින් තමයි බුදු පියාණන් වහන්සේ අපි වාසය කරේ කියලා කියපු වෙලාවේ මහණෙනි මේ දේවදත්තර දැන් පමණක් නෙමේ ඉස්සරත් මගේ කීර්තිය ඉවසුවේ නැහැ ඉස්සරත් ඊර්ෂ්‍යා කරා මේ ගතිය අතීතයේ ඉඳන් එන ස්වභාවයක් කියලා ඒ ප්‍රකාශ කරමින් මේ භික්ෂුන් වහන්සේලාගේ ඉල්ලීම් පරිදිම අතීත සිද්ධියක් දේශනා කරනවා පින්වතුනි ඉස්සර කාලේ මගද රට රජගහනුවර එක් මගද රජ කෙනෙක් රාජ්‍ය කරන සමයෙහි බෝධිසත්වයන් වහන්සේ ඇත්තියෝනේ ඉපදිලා දැන් මේ බෝධිසත්වයන් වහන්සේ ඒ ඇත්තියෝනේ ඉපදිච්ච අපේ බෝධිසත්වයන් වහන්සේ සර්වාකාරයෙන්ම සුදුයි ඒ කියන්නේ හරිම සුදු ඇතෙක් සම්පූර්ණයෙන්ම ශාරීරික සුදුයි බොහොම ලස්සන ඇතෙක් ඉතින් මේ ඇතාව දැක්කහම හැම දිනාටම බොහොම ප්‍රසාදයක් හටගන්නවා බොහොම ලස්සන රූප සම්පන්නිය යුක්තයි ඉතින් පින්වතුනි මේ ඇතා මේ වගේ මේ ලක්ෂණ ඇතෙක් නිසා ඒ මගධ රටේ රජතුමා තමන්ගේ මංගල ඇතා බවට පත් කරගත්තා ඉතින් එක් දවසක් මේ උත්සවයක් පවත්වන වෙලාවේ මුළු නගරයම දිව්‍ය නගරයක් මෙන් සරසලා සියලු අලංකාරයෙන් ඒ සරසන ලද මංගල හස්තියාගේ පිට නැගිලා මහත් වූ රාජානුභාවයෙන් ඒ නගරය පැදකුණු කරන මේ මගධ රට රජතුමාට ඒ තැන සිට ඒ මඟුල් ලතාගේ රූපයෙන් අගතැන්පත් සිරුර දැක්ක මිනිස්සු අනේ රූපය අනේ ගමන අනේ ලීලාව අනේ ලකුණු සම්පත්තිය මෙමදුයි කියලා ඒ ඇතාගේ ගුණ වර්ණනා කරන අහන්න ලැබෙනවා ඉතින් මේ ආකාරයෙන් සුදුමේ උතුම් ඇතා සක්විත රජ කෙනෙක්ට නම් බොහොම සුදුසුයි කියලා මේ ඇතාගේ ගුණ වර්ණනා කරනකොට මේ රජතුමාට මහත් වූ ඊර්ෂ්‍යාවක් හැටියෙනවා මිනිසුන් ගැන නෙමෙයි මේ සතා ගැන ගමන්ගේ මංගල හස්තයා ගැන මේ රජතුමාට මහත් වූ ඊර්ෂ්‍යාවක් ඇතිවෙනවා ඒ ඊර්ෂ්‍යාව කොච්චරද කියලා කිව්වොත් ඒ ඊර්ෂ්‍යාව පාලනය කරගන්න බැරුව කල්පනා කරනවා මේ ඇතා මරණයට පත් කරන්නට ඕනේ කියලා පින්වතුනි මේන් කිසිම ප්‍රයෝජනයක් නැහැ නමුත් මේ ඊර්ෂ්‍යාව කියන කෙලෙසයට වසඟ වුණාම කොහොම තමයි සිස්සකස් වන්නේ ඉතින් මේ භයානක ඊර්ෂ්‍යාව කියන කෙලෙසයෙන් ආතර වෙච්ච මේ රජතුමා මේ ඇතා මරණයට පත් කරවන්න ඕනේ කියලා කල්පනා කරලා ඒට උපක්‍රමයක් වශයෙන් ඇද්ගෝවා කැඳවල අහනවා මේ ඇතා මැනවින් හික්මුවාද දේවයන් වහන්සේ මැනවින් හික්මවලා තියෙන්නේ අහන නරකට හික්මෙන්නේ නැද්ද නෑ දේවයන් වහන්සේ මේ ඇතා නරකට හික්මුවේ නෑ බොහොම හොඳට හික්මවලා තියෙන්නේ ඊට පස්සේ මේ රජතුමා ප්‍රකාශ කරනවා මේ ඇතා මැනවින් හික්මුවා නම් වේ පුල්ල පර්වතයේ මුදුන නංගවන්න පුළුවන්ද ඒ වෙලාවේ මේ ඇද්ගෝව ප්‍රකාශ කරනවා දේවයන් වහන්සේ එසේය එහෙනම් එසේ කරන්න කියලා තමා ඇතා පිටින් බැහැලා ඇද්ගෝව ඇති පිටට නංගවලා ඒ පර්වත පාදයට ගිහිල්ලා ඒ ඇත් ආචාර්යවරයා ඇතුපට සිටියදීම ඇත වේ පුල්ල පර්වතයේ මුදුනට දැන් නංගවනවා පින්වතුනි රජතුමත් ඇමති ගණයා විසින් පිරිවරාගෙන මේ පර්වතයේ මුදුනට නැගලා ඇතාවර ප්‍රපාතයට අභිමුඛ කරලා මේ ඇද්ගෝවාට ප්‍රකාශ කරන ඔබ මැනවින් ඇතා හික්මලා තියෙන බව පේනවා එහෙනම් තව දෙයක් කරන්න මේ ඇතාව තුන් පාදයෙන් තියන්න කියලා ඒ කියන්නේ එක පාදයක් ඔසවගෙන ඉන්න ඇද්ගෝවා පිටේ ඉඳගෙනම එම්බහස්තිය තුන් පාදයෙන් සිටවයි කියලා ඒ ඇතාට විනිබෙන් සංඥාවක් දෙනවා ඒ වෙලාවේ ඇතා තුන් පාදයෙන් ඉන්නවා රජතුමා නැවත ප්‍රකාශ කරනවා දෙපයින් තබන්න කියලා ඔය විදිහට දෙපායනුත් තබනවා දැන් මේ ප්‍රපාතයට ආසන්නව ඉන්න වෙලාවේ මේ ක්‍රියාව කරන්නේ අවසානයේ ප්‍රකාශ කරනවා පාද තුනක් ඔසවාගෙන තනිපයින් තබන්න කියලා ඒ වෙලාවේ එහෙමත් කරනවා රජතුමාට තේරෙනවා ඒත් ඇතා වැටෙන්නේ නැහැ කියලා අන්න ඒ වෙලාවේ ප්‍රකාශ කරනවා මේ රජතුමා පුළුවන් නම් අහසෙහි තබන්න කියලා ඇද්ගෝවාට ඒ වෙලාවේ මෙන්න මේ විදිහට කල්පනා වෙනවා මේ ඇතා මුළු දඹදිවටම ශ්‍රේෂ්ඨයි මුළු දඹදිවටම මේ වගේ ඇතෙක් නැහැ මේ වගේ මනුවෙන් හික්කමප ඇතෙක් නැහැ නිසකයෙන්ම රජතුමා කැමතිවන්නේ මේ ඇතාව ප්‍රපාතයට හෙළලා මරන්නට ඒ නිසා ඇද්ගෝවාගේ කණමුලට කළ රහසින් ප්‍රකාශ කරනවා දරුව මේ රජතුමා නුඹ ප්‍රපාතයෙන් හෙළලා මරන්නට තමා කැමතිවන්නේ ඒ නිසා නුඹ මේ රජුට සුදුසු නැහැ ඔබට පුළුවන් අහසින් යන්නට ඒ වගේ බලයක් පුණ්‍ය ඍධියක් ඔබට තියෙන්න ඕනේ ඒ නිසා මාව රැගෙන අහසින් බරණසට යන්න කියලා ප්‍රකාශ කරනවා
පින්වතනි පුණ්‍ය හේතුන් යුක්තෝ මේ මහා බෝධිසත්වයෝ ඒ මොහොතේම අහසට පැන නගිනවා. ඇද්ගවවත් අහසේ ඉඳගෙන මේ රජතුමාට ප්‍රකාශ කරන රජතුමනි මේ ඇතා පුණ්‍ය හේතුන් යුක්තයි. නුඹ වැනි පින්මද දුර්වල බුද්ධි ඇති කෙනෙක් නම් සුදුසු නැහැ. මද පින් තියෙන ඔබ වගේ කෙනෙක් මේ වගේ වාහනයක් ලැබුවට පස්සේ මේ ඇතාගේ ගුණ තේරුම් ගන්න නැහැ. ඒ නිසා මේ වගේ ඇතෙකුත් ඒ ආකාරයේ ඇතෙක් ඉන්නවා කියලා තමන්ට යම් කීර්තියක් තිබුණා. ඒ දෙකම නසා ගන්නවා කියලා ප්‍රකාශ කරනවා. මේ අර්ථයට අදාළ ගාථාව තමයි පින්වත්නි මේ මාතෘකා ගාථාව වශයෙන් අපි මුලින් දැක්වේ. ඉතින් මේ විදිහට ඒ ගාථාවෙන් රජුරවණ්ඩ ධර්ම දේශනා කරන මේ ඇද්ගවවා මේ ඇතත් එක්ක බරණස් නුවරට ගිහිල්ලා රජ මිඳුලේ අහසෙහි ඉන්නවා. මුළු නුවරම දැන් කැළඹී ගිහිල්ලා අපේ රජතුමාට අහසෙන් සුදු උතුම් ඇතෙක් පහළ වෙලා කියලා. ඉතින් ඒ වෙලාවේ මේ පණිවිඩය රජතුමාටත් යනවා. රජතුමත් එළියට ඇවිල්ලා ප්‍රකාශ කරනවා මට පරිහරණය පිණිස නම් ආවේ බිමට බහින්න කියලා. ඒ වෙලාවේ ඇතා බිමට බහිනවා. ඇද්දවුවත් බැහැල රජතුමාට වන්දනා කරලා ඉන්න වෙලාවේ රජතුමා අහනවා ඔබලා කොහෙ සිටද ආවේ? ඒ වෙලාවේ තමන් ආවේ රජගහ නුවරින් කියලා ඒ සියලු පුවත මේ රජතුමාට ප්‍රකාශ කරාට පස්සේ රජතුමා මේ ඇද්දවුවාට ප්‍රකාශ කරනවා දරුව ඔබ මෙහෙට ආපේක බොහොම හොඳ දෙයක්. ඔබේ පැමිණීමෙන් මම බොහොම සතුටටපත් වෙනවා. මේ ආකාරයට ප්‍රකාශ කරලා නගරය පිරිසුදු කරලා සකස් කරලා අලුත් ඇඩි ආදී කටයුතු කරලා ඒ නගරේ තුනකට බෙදලා එක කොටසක් මංගුලතාටත් තව කොටසක් ඇද්දවටත් අනෙක් කොටස තමන්ටත් අරගන්නවා. මේ විදිහට කරන්නට ගුණවත් වෙන මේ රජතුමා මේ බෝධිසත්ව ඇතා පැමිණි කාලයේ සිටම මේ රජතුමාට මුළු දඹදිවම ඒ කියන්නේ මුළු දඹදිව රාජ්‍යෙම අතරපත් වූවා වගේ වෙනවා. අවසානයේදී මේ ඇතාගේ අනුභවයත් නිසා මේ රජතුමා දඹදිවට අග රජ වෙලා දාන ආදී පින්කම් කරලා මිය පරලෝ යනවා. පින්වදනේ බුදුරජාණන් වහන්සේ මේ ආකාරයෙන් ධර්ම දේශනාව ගෙනහැර දක්වලා ජාතක දේශනාව නිමාවට පත් කරමින් මෙහි පූර්වාපර සංදිත් ගලපනවා. පින්වත්නි එකලේ මගධ රජ වෙලා උපත ලැබුවේ ඒ ඊර්ෂ්‍යාවෙන් පිරිච්ච රජතුමා නම් මෙසමෙහිමේ දේවදත්ත ස්වාමින් වහන්සේ. බරණස් රජතුමා නම් සාරිපුත්ත මහරහතන් වහන්සේ. එසමෙහි ඇද්ගවුවා නම් මෙසමෙහිමේ බුද්ධ සමයෙහි ආනන්ද තෙරුන් වහන්සේ. ඒ පුණ්‍යවන්ත ඇතාවනාහි දැන් මේ බුදුපාඩ පත්ත සිට මම්ම වෙමි කියලා බුදු පියාණන් වහන්සේ ඒ ජාතක දේශනාව ඔය ආකාරයෙන් තමයි පූර්වාපර සංදි ගලපමින් නිමා කර වදාරන්නේ. පින්වතුනි ජාතක දේශනාව මේ නිම වෙනවා ඊර්ෂ්‍යාව පිළිබඳ ඒ ඊර්ෂ්‍යාවේ ස්වභාවය පිළිබඳ හොඳට විස්තර කරලා දෙන ජාතක දේශනාවක්. මිනිස්සෙක්ට නොව සතෙක්ටත් ඊර්ෂ්‍යාව ඇතිවීම ඒ හරහා මිනිස්සයාට ඒ රජතුමාට වෙච්ච හානිය ඒ වගේම මේ කාරණා තුළින් අපේ ජීවිතේට ලබා ගන්න පුළුවන් ආදර්ශත් බොහොමයි. ඊර්ෂ්‍යාවෙන් පෙළීම නිසා එදා පමණක් නොවේ එදාට වඩා අද විශේෂයෙන්ම විනාශවන ජීවිත දෙස බලන්නට පුළුවන්. සමහර විට මේ ඊර්ෂ්‍යාවෙන් පෙළීම නිසා ස්වාමියා බිරිඳ සැක කරන බවට බිරිඳ ස්වාමියා සැක කරන බවට පත් වෙනවා. දරුවන් මව්පියන්ට සමහර විට මව්පියන් දරුවන්ට මේ දහම විස්තර කරනවා. එපමණක් නොවේ ගුරුවරුන් ශිෂ්‍යයන්ට පවා ඊර්ෂ්‍යා කරනවා. ශිෂ්‍යයන් ගුරුවරුන්ටත් ඊර්ෂ්‍යා කරනවා. මේ වාගේ අඩුවැඩිකම් තියෙනවා. ඉතින් මේ ආකාරයෙන් බොහෝ කරුණු රාශියක් මේ ජාතක දේශනාව තුළින් ධර්මයේ දන්නා තරමට කල්පනා ශක්තිය මේ නුවණේ වැඩි අඩුකම් අනුව අපට තේරුම් ගන්නට හැකි වනු ඇත. ඒ නිසා මේ කාරණාවත් හොඳින් ධර්මයේ දන්නා ස්වාමීන් වහන්සේලා ආශ්‍රයෙන් ඒ උතුමන් ආශ්‍රයෙන් මේ ඊර්ෂ්‍යාව පිළිබඳ තව තවත් කරුණු දැනගෙන ඒ ආදීනව දැනගෙන ඊර්ෂ්‍යාවෙන් මිදීමේ වටිනාකම් තේරුම් අරගෙන මේ ඊර්ෂ්‍යාව කියන කිසිම දෙයක් අපට නොලැබෙන දැන් ද්වේෂයෙන් අපි යම් ප්‍රති කටයුත්තක් කරොත් යම් කිසි කෙනෙක්ව පරාජය කරන්නවත් පුළුවන් වෙනවා. නමුත් මේ ඊර්ෂ්‍යාවෙන් පින්වත්නි ලැබෙන කිසිම දෙයක් නැහැ. යම් කිසි කෙනෙක් ද්වේෂයෙන් පරාජය කරත් එයින් සැබෑම පරාජය වන්නේ තමන්මයි. නමුත් එහෙම දෙයක්වත් මේ ඊර්ෂ්‍යාවෙන් වන්නේ නැහැ. එවැනි කිසිම දෙයක් නොලැබෙන නමුත් පාඩුවක්ම ලැබෙන මේ ඊර්ෂ්‍යාව නිසා සිදුවන්නා වූ හානි ඔය ආකාරයෙන් තව තවත් දැනගෙන ඊර්ෂ්‍යාව කියන ඒ බරපතල අකුසලය අපතින් දුරු කරගන්නට මේ මහා ශක්තියක් බවට පත් කරගන්නට අපි කවුරුත් මේ අවසානයේදී අදිෂ්ඨාන කරගත්තොත් ඒ තමයි මේ ජාතක දේශනාවෙන් ලබා ගන්න පුළුවන් හොඳම දේ.